රජය මුද්‍රාලය පොජ්ජනපරණ සභාපති නිහාල් චන්ද්‍රසිරි මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවේ නිල වශයෙන් රජය මුද්‍රාපතිර දැනුම් දීලා තියෙනවා. ලස්සන වීමේ රහස වෙන්ඩෝල් වෙනිවැල් ශාකසාර සුවඳ TNG ටූත්පේස්ට්. රජය මුද්‍රා මැතිවරණය පවත්වන දිනය මේ වෙනකොට අපේක්ෂක සංඛ්‍යාව අපි දන්නේ නැහැ. ඉදිරියේදී අපේ සංඛ්‍යාවත් අපි අරගෙන අපිට රජය මුද්‍රාලය සේවකයන්ට මේ වෙනකොට ගැටලු රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපිට කැබිනට් පේපරයක් දාලා තියෙනවා ගරු අමාත්‍යංශය හරහා. ඒ කැබිනට් පේපරේදී මේ සේවකයන්ට ලැබෙන්න තියෙන අපි ඉල්ලලා තියෙන කැබිනට් පේපරේදී සේවකයන්ට වැඩ කරොත් විතරක් ගෙවීම් කරන්න කියලා. ඒ කැබිනට් පේපර සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට කැබිනට් පේපර සම්බන්ධව ගරු ඇමතුමත් ලේකම්තුමත් කියලා තියෙනවා අපිට කැබිනට් පේපර රිවර්ස් කරගන්නම් කියලා. ඒ කැබිනට් පේපර රිවර්ස් කරගන්නම් කවට තාම අපිට රිවර්ස් කරගන්න අපි ලියුම මෙහාට ආවිල්ලා නැහැ. ඒ වෙනකන් රජයේ මුද්‍රාලේ සේවකයන්ට ගෙවීම් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. අපි ගරු අගමැතුමාගෙනුත් ඇමතුමාගෙනුත් ලේකම්තුමාගෙනුත් ඉල්ලන්නේ මේ රජයේ මුද්‍රාලේ මේ මැතිවරණ තියෙන වෙලාවේ මේ කැබිනට් පේපර රිවර්ස් කරලා සේවකයන්ට දීමනාව ගැනීම සඳහා අපිට කටයුතු සලසන්න කියලා අපි ඉල්ලීම් කරනවා. ස්තුතියි. මම නුවන් බුද්ධික රාජ්‍ය මුද්‍රණ සමිතිසේක සංගමේ සභාපති. අපි දන්නවා මේ වෙන විට මැතිවරණ දිනේ සම්බන්ධව නාම යෝජනා බාර ගන්න අවසාන දිනේ මේ වෙන විට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට මැතිවරණ කොමිෂන් එකෙන් වැඩ විස්තර පත්‍රිකා නමයක් ලැබිලා තියෙනවා. ඊට අදාළ කටයුතු මේ වෙන විට රජයේ මුද්‍රණාලය විසින් නිම කරලා තියෙනවා. ඒ කටයුතු සියල්ලම නිම කරලා තියෙන්නේ. හැබැයි මේ කැබිනට් පත්‍රිකාව අපි නොසලකා හරිමින් මේ වෙන විට අපේ රජයේ මුද්‍රණාලයේ සේවකයෝ තමන්ගේ රාජකාරිය ඉටු කරමින් පවතිනවා. අපි පැහැදිලිවම දන්නවා මේ මැතිවරණය පැහැදිලිවම මේ රටේ වෙනසක් වෙන මැතිවරණයක් බවට අපිට පෙනියනවා. රට තුල අපි දැක්කහම අපි ඉල්ලන්නේත් අපි කිසිදු ඉල්ලීමක් නොකර අපි කිසිදු වරප්‍රසාදයකට යට වෙන්නේ නැතුව මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය නොපැකිලිවම මේ මැතිවරණය වෙනුවෙන් කරන්න පුළුවන් රාජකාරිය ඉටු කිරීමෙන් පවතින්නේ. ඒක නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ රටේ බලධාරීන්ගෙන් මේ වගේ වෙට්ටු දාන්න නැතුව කකුල් මාට්ටු දාන්න නැතුව රජයේ මුද්‍රණාලයට ස්වාධීනව තමන්ගේ රාජකාරි කරගෙන යන්නට පුළුවන් අවස්ථාව ලබා දිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. මේ වෙනකොට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තැපැල් ඡන්ද පත්‍රිකා ඉල්ලුම් පත්‍ර රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලුම් පත්‍ර 1,70,000ක් විතර මේ වෙනකොට අපි නිම කරලා යවලා තියෙනවා. ඒ වගේම මේ මැතිවරණේ ප්‍රථමයෙන් මෙලඹෙන්නේ තැපැල් ඡන්දයේ. ඒ තැපැල් ඡන්දයට අදාළව සියලුම කටයුතු මේ වෙනකොට රජයේ මුද්‍රණාලයේ ඉටු කරමින් පවතින්නේ. ඒක නිසා අපි මේ අවස්ථාවේදී මේ රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මැතිවරණය හරියාකාරයෙන් කරගෙන යන්නට පුළුවන් අවස්ථාව උදා කරලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලන්නේ මුළු රටේම ඉන්න මේ දේශපාලනය කරන ඇත්තන්ට. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ඉස්සෙල්ලා තවත් විශාල වැඩ කොටසක් තියෙනවා රජයේ මුද්‍රණාලයට. මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ඉස්සෙල්ලා රාජ්‍ය සේවයේ ඒ ස්ථානාධිපතිවරුන්ට අනිකුත් සේවකයන්ට සියලු දෙනාට ලබා දෙන පත්‍රිකා තිබෙනවා. ඒ පත්‍රිකා සියල්ලම අපිට ලැබී තියෙන මම හිතන්නේ ටිකට්පත් මේ මැතිවරණයට අදාළව 400ක් පමණ යොමු වෙ යුතුයි. නමුත් මේ වෙන විට මේක ස්ටෙප් බයි ස්ටෙප් තමයි යන්නේ. පියවරෙන් පියවර යන්නේ. මේ වෙන විට තියෙන්නේ නාම යෝජනා බාර ගැනීම. ඒකට අදාළ වෙන සියලුම රාජකාරී කටයුතු රජයේ මුද්‍රණාලය නිම කරලා තියෙනවා. නාම යෝජනා බාර දුන්නෙන් පස්සේ තමයි අපිට කියන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් මේ මැතිවරණය සඳහා ජනාධිපතිවර අපේක්ෂකව හැටියට ඉදිරිපත් වෙනවද කියලා. ඒ ඉදිරිපත් වීම දිහා බලලා තමයි අපිට කියන්න වෙන්නේ ඡන්ද පත්‍රිකාව කුමන ආකාරයකින්ද මුද්‍රණය කරන්න කියලා. හැබැයි ඊට අමතරව තියෙන අනිකුත් රාජකාරී පියවරෙන් පියවර මේ අදාළ ප්‍රථම පියවරට අනුව සියලුම කටයුතු නිම කරමින් පවතින රජයේ මුද්‍රණාලය. ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට අති විශාල මේ ආරක්ෂක සංඛ්‍යාවක් යොමු කරලා නැහැ. නමුත් ඒකට අදාළව පොලිස් නිලධාරීන් කීප දෙනෙකු යොමු කරලා තියෙනවා. ඒ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය අකුරු රිෂ්ඨ කරමින් රජයේ මුද්‍රණාලය භූමිය තුල රැඳී සිටිනවා. මේ වෙනකොට රජයේ මුද්‍රාලයේ සේවකයන් අතරින් රජයේ මුද්‍රාලයේ සේවකයෝ මේ වාර 830ක් දැන්ට උමනාව කරලා තියෙනවිලා. හැබැයි සේවක අඩුපාඩුවක් තිබුණත් රජයේ මුද්‍රාලයේ සියලු සේවකයන් එක්ව වෙලා මේ මැතිවරණයේ කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න රටේ ජනතාවට මැතිවරණය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. පක්ෂ බේදලින් කියන්නේ මේ වෙනකොට ජනතා විරුද්ධ වන හැර අපි රජයේ මුද්‍රාලයේ පොජන පෙරමුණ සමග ජනබලවක UMP එක ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරනවා ජනතා විරුද්ධ පෙර හැර. ඔබ ආයතන වලින් විස්තර ලබා දෙනවා. නමුත් අපිට රජයේ මුද්‍රාලයේ වගකීම් වලදී
මේ වෙනකොටේ ප්‍රශ්නයක් වෙලා තියෙන ගියපාර ඔබතුමාලා දන්නවා ගියපාර මැතිවරණයක් ආවා මේ මැතිවරණ වෙලාවේදී මේ ආයතන ප්‍රධානයාට අපි තුරුසමිතිය ඔක්කොම එක්ක වුණා මේ මැතිවරණය කරගෙන යන්න අපිට කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ ආරක්ෂාවක් දුන්නේ නැතුන්ද ආයතන ප්‍රධානයාට සමහරලාට අධිකරණයට පවා යන්න සිදුවුම ඇවිල්ලා ඉතින් මේ වෙලාවේ ගරු ඇමතුමා හරි ලේකම්තුමා හරි රජයේ මුද්‍රා පුත්පුඩි කියනවා නම් ඔයා මේ සම්බන්ධ ප්‍රකාශයක් කරන්න කියලා ඒක රජයේ මුද්‍රාපති කරයි සත් නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට නවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න